සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් ඔබියා YouTube channel එකට. මම අද ගෙනාවේ ලස්සනම ලස්සන ෆිල්ම් එකක්. මේක 1996 තිරගත වුණු චිත්‍රපටයක්. මේ ඉන්නේ මැටිල්ඩා. මැටිල්ඩා ඉපදුනාට පස්සේ එයාගේ තාත්තට නම් වැඩි සතුටක් නැහැ. එයාගේ තාත්තා බැලුවේ නිකන් අලුත උපන් ළමයෙක් දිහා බලන විදිහට නෙමෙයි. ඇත්තම කිව්වොත් මේ අම්මයි තාත්තයි යන ගමනුත් කතා කර කර යන්නේ හොස්පිටල් එකට ගිය බිල ගැන. ඔන්න දැන් මැටිල්ඩාව ගෙදර එක්කන් යන්නයි හදන්නේ. එයාගේ අයියා එයාගේ මූණට සෙල්ලම් බඩුවක් ලං කරලා. මේ පවුල ටිකක් පිස්සු පවුලක්. ටිකක් නෙමේ ගොඩක්. එයාලා හොයලා බලන්නේ වැඩිය මැටිල්ඩා ගැන. එයාලට ඕනේ සල්ලිම විතරයි. ඉතින් මැටිල්ඩා පිරිසිදු වෙන්න සපත්තු දාගන්න, ඇඳුම් ඇඳගන්න, ඔළුවේ රිබන් පටිය කැට ගහගන්න, මේ හැමදේම තනියම කරගන්න ඉගෙන ගන්නවා. මේ අය ගෙදරින් පිට වෙලා යන්නේ හරි අමුතු විදිහකට, නිකන් බිංගෝ සෙල්ලම කරනවා වගේ. මැටිල්ඩා තනියම කෑම හදාගන්නත් ඉගෙන ගන්නවා. රෑ මැටිල්ඩා එයාගේ තාත්තට කියනවා තමන්ට කියවන්න පොත් ඕනේ කියලා. එතකොට මැටිල්ඩාට හොඳටම බයිනෝ. ඊට පස්සේ මැටිල්ඩා කරන වැඩේ කට්ටියම ගෙදරින් යනකන් ඉඳලා ළඟ තියෙන ලයිබ්‍රරි එකට ගිහිල්ලා පොත් කියවන්න පුරුදු වෙනවා. ඒකේ බලා ගන්න එක්කෙනා විදිහට ඉන්නේ පිලිස් කියලා ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා හැමදාම මැටිල්ඩා ඇවිල්ලා පොත් කියවනවා දැකලා එයාට ෆ්‍රී කාඩ් එකක් දෙනවා. ඊට පස්සේ මැටිල්ඩා ගෙදර ගියාම පොත් කියවන්න පුරුදු වෙනවා. මැටිල්ඩා පොත් ගොඩාක් කියවනවා. එක දවසක් එයාගේ තාත්තට අහු වෙනවා මැටිල්ඩා පොත් කියව කියෝ ඉන්නවා. ඊට පස්සේ මැටිල්ඩාට බයිනවා එයාගේ තාත්තයි අම්මයි දෙන්නම එකතු වෙලා. මැටිල්ඩාට යාළුවෙක් නැති අඩුව හොඳටම දැනෙනවා. එතකොට මැටිල්ඩාගේ තාත්තා බිස්නස් එකක් කරලා ඒකෙන් ලැබුණු ප්‍රොෆිට් එක ගැන කියෝ කියෝ ඉද්දි මැටිල්ඩා ඒ ගාන තමන්ගේ හිතින්ම හදලා කියනවා. ඊට පස්සේ මැටිල්ඩාගේ තාත්තා එයාට හොඳටම බයිනවා අනුන්ගේ කතාවලට කට දාන්න දෙන්න එපා, ඔයා පොඩි ළමෙක් කියලා. ගොඩක් දුකින් නිදාගන්න මැටිල්ඩා පහෝදා උදේ ඇහැරිලා හොඳ වැඩක් කරනවා. එයාගේ තාත්තා ඔළුවේ ගන්න ඔයිල් එකට හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කලවම් කරනවා. එයාගේ තාත්තා ඔළුව තඹ වෙනවා. ඔන්න දැන් මැටිල්ඩාගේ තාත්තා එයාවයි එයාගේ අයියාවයි එක්ක යන්න හදන්නේ එයාලගේ කර්මාන්ත ශාලාවට. මේ දිහා බලාගෙන ඉන්නවා දෙන්නේ මේ කට්ටිය පොලිසිය. ඔන්න දැන් මැටිල්ඩාව එක්කන් ගිහිල්ලා කර්මාන්ත ශාලාවට. එයාගේ තාත්තා ඒ ගැන පැහැදිලි කරලා දෙනවා. එතකොට මැටිල්ඩා කියනවා මේක නීති විරෝධී වැඩක් කියලා. ඒකට තරහ ගිය මැටිල්ඩාගේ තාත්තා මැටිල්ඩාට හොඳටම බයිනවා. මැටිල්ඩා ඒකට හරියන්න කරනවා හොඳ වැඩක්. එයාගේ තාත්තගේ ඔළුවේ දාන කැප් එකට දාන සුපර් ග්ලූ. ඔන්න දැන් රැ කෑම ගන්න වෙලාව. රැ කෑම ගද්දී එයාලා ටීවී එක බලාගෙන සතුටින් කෑම කනවා. මැටිල්ඩා පැත්තකට වෙලා පොතක් කියවනවා. මේකට තරහ ගිය මැටිල්ඩාගේ තාත්තා පොත ඉරලා දාලා මැටිල්ඩාගේ ඔළුව හයියෙන් අල්ලගෙන ඉන්නවා ටීවී එක දිහාට හරවගෙන. එතකොට හරි අමුතු දෙයක් වෙනවා. ටීවී එක පුපුරලා යනවා. මැටිල්ඩාගේ තාත්තා කාර් එකක් දීලා ඉස්කෝලේක ඉන්න අයිතිකාරයෙක්ට මැටිල්ඩාව ඉස්කෝලේකට දානවා. මැටිල්ඩා නම් හිතන්නේ තමන්ට තියෙන ආදරයට මේ ඉස්කෝලේට දාන්නේ කියලා. ගොඩක් සතුටින් පහවදා මැටිල්ඩා ඉස්කෝලේට යනවා. එයාට යාළුවෝ දෙන්නෙක් හම්බ වෙනවා ගිය ගමම. ඒ දෙන්න ඉස්කෝලේ ගැන හොඳ පැහැදිලි කිරීමක් කරනවා. හැබැයි ඉතින් මේ පැහැදිලි කරන විදිහට නම් මේ ඉස්කෝලේ එච්චර හොඳ ඉස්කෝලයක් නෙමෙයි. ගොඩාක් භයානකයි. මොකද මේ ඉස්කෝලේ කාමරයකුත් තියෙනවා ළමයි හිර කරලා තියෙන. ඒ වගේම මේ ඉස්කෝලේ අයිතිකාරයා ට්‍රාන්ච් බුල් ගෑනු කෙනෙක් වුණාට හරිම නපුරුයි. එයා ඔලිම්පික් පදංකම් ලාභී කාන්තාවක් කියලා තමා කියන්නේ. එයාගෙන් ප්‍රශ්න කරොත් ඒ ළමයාව කොණ්ඩෙන් අල්ල කරකෝල කරකෝල විසික් කරනවා. මේ ඉන්නේ මැටිල්ඩාගේ ටීචර්. එයා නම් හරිම ලස්සනයි. එයාගේ නම හනි. එයා ගොඩක් කරුණාවන්තයි. පළවෙනි දවසේම මැටිල්ඩාගේ දක්ෂතාවය දැකපු හනි ඒක ගිහිල්ලා කියනවා ඉස්කෝලේ අයිතිකාරයා ට්‍රාන්ස්බුල්ට. ට්‍රාන්ස්බුල් නම් ඒ ගැන වැඩිය සතුරු නෑ. එයා හනි වේලෝ ගන්නවා.
ඔන්න දැන් ඉස්කෝලේ බඩජාරියා බරුස් කුසියට ගිහිල්ලා චොක්ලට් කේක් කෑල්ලක් කාලා අහුවෙලා එයාට පනිෂ්මන්ට් එක විදිහට දෙන්නේ ලুকু කේක් ගෙඩියක් ගෑල්ලා ඒක කන්න කියනවා. ඒක කාගෙන යද්දි අමාරු වෙනවා වගේ දැනකපු මැටිල්ඩා නැගිටලා එයා උද්‍යෝගිමත් කරනවා. ඊට පස්සේ බරුස් ඒක කාලා දානවා. ඔන්න දැන් රෑවිලා මැටිල්ඩා එද්දි මැටිල්ඩා දකිනවා එයාලගේ ගාව අර පොලිසිය දෙන්න ඉන්නවා. ඊට පස්සේ මැටිල්ඩා කියනවා පොලිසිය දෙන්න එකේ එළි ඉන්නේ කියලා. ඒත් මේ මෝඩ අම්මයි තාත්තයි නම් ඒක පිළිගන්නේ නැහැ. ඔන්න දැන් මැටිල්ඩා එයාගේ යාළුවොත් එක්ක එළියට ගිහිල්ලා අමුතු සතෙක් වල්ලන් එනවා. ඇවිල්ලා එයා පොත්වල එහෙම බලනවා විස්තරය සතා ගැන. පහොදා ට්‍රයිබුල් එන තරහෙන් එනවා. ඇවිල්ලා මැටිල්ඩාව අරන් ගිහිල්ලා අර කාමරේ හිර කරලා දානවා. හිර කරලා දාන්නේ මොකද එයාගේ තාත්තා එයාට කාර්යයකුත් දීලා තියෙනවනේ. ඔන්න දැන් ට්‍රයිබුල් එන්නයි යන්නේ ක්ලාස් රූම් එකට. ලස්සන දේවල් ඔක්කොම වහල් දානවා. මොකද ට්‍රයිබුල් කැමති නැහැ ලස්සන දේවල් වලට. මැටිල්ඩාගේ යාළුවා කරන වැඩේ මැටිල්ඩාව හිර කරපු එකේ තරහට අර අල්ලන් ආපු සතාව දානවා වතුර බොන ජෝග්ගුවට. ඊට පස්සේ හනි අහනවා ඒ යාළුවගෙන් කෝ මැටිල්ඩා කියලා. ඊට පස්සේ මැටිල්ඩාව කාමරේ හිර කරලා ඉන්නේ කියලා යාළුවා කියනවා. ඊට පස්සේ හනි ගිහිල්ලා මැටිල්ඩාව නිදහස් කරගෙන එනවා. ඒත් එක්කම ට්‍රයිබුල් අර වීදුරේ තියෙන වතුර එක බොනවා. බොද්දි ඒක ඉන්නවා අර සතා. ඊට පස්සේ කවුද කරේ කියලා අහපුහම ඒක ඉවරද්ද මැටිල්ලා පිළිගන්නවා. ඒ වගේම මැටිල්ලාගේ ඇස්වල ශක්තියක් තියෙනවා. ඒ ශක්තියෙන් වතුර විදුර පෙරලලා ඒ සතාව රජ්බුල්ගේ ඇඟට යවනවා. ඒකට හොඳටම තරහා ගිය රජ්බුල් මැටිල්ඩාට අනුතුරු අඟවලා එතන යනවා. ඊට පස්සේ මැටිල්ඩා එක්ක යනවා හනි එයාලා ගෙදරට. ඊට පස්සේ හනි කියනවා අමුතු කතාවක්. ඒ කතාව හැටියට නම් හනිගේ අම්මා පොඩි කල් නැති වෙලා ඊට පස්සේ හනිව බලාගන්න එක්ක ආපු එක්කෙනා තමයි රජ්බුල්. ඊට පස්සේ ට්‍රයිබුල් එයාගේ තාත්තාව මරලා දාලා කියලා තමයි හනි නම් විශ්වාස කරන්නේ. ඔන්න දැන් ට්‍රයිබුල් නැති වෙලාවක හනි මැටිල්ඩා දෙන්නම යනවා ට්‍රයිබුල්ගේ ගෙදරට. ඊට පස්සේ ගිහිල්ලා බලනවා හනිගේ සෙල්ලම් බඩු හනිගේ තාත්තාගේ ෆොටෝ එකක් පැත්තකින් තියලා. මේවා බලබලා ඉද්දි එකපාරටම ට්‍රයිබුල් එනවා ගෙදරට. මොකද ට්‍රයිබුල්ගේ කාර් එක පොඩ්ඩක් අප්ෂට් එකක් ගිහිල්ලා ට්‍රයිබුල් ආයේ ආපහු ගෙදරට ඇවිල්ලා ට්‍රයිබුල්ට අහුවෙනවා කවුරු හරි ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ ට්‍රයිබුල් බොහෝ කලබලෙන් පස්සෙන් එලවද්දි කොහොම හරි ඒ දෙන්න අපිට වෙලා යනවා. මෙන්න දැන් මැටිල්ලා ඒ තාත්තා ගෙදරට එද්දි මැටිල්ලාගේ අම්මා අර පොලිසිය දෙන්නත් එක්ක හොඳට කුකුළු මුකුළු කර කර ඉන්නවා. ඊට පස්සේ මැටිල්ලා කියනවා මේ ඉන්නේ පොලිසිය දෙන්නෙක් කියලා. ඒක පිළිගන්න මැටිල්ලාගේ තාත්තා නම් වැඩිය කැමති නෑ. ඊට පස්සේ මැටිල්ලාගේ තාත්තා මැටිල්ලාට ගහන්න එද්දි මැටිල්ලා කරන වැඩේ දොර තමන්ගේ ඇස් දෙකේ බලයෙන් වහල් දානවා. ඊට පස්සේ මැටිල්ලාට තේරෙනවා මේ හැමදේම මේ බලයේ ලැබෙන්නේ එයාට තරහ ගිය වෙලාවට කියලා. ඊට පස්සේ මැටිල්ඩා තමන්ගේ බලය පුරුදු පුහුණු කරලා පහවදා මෙන්න බැලින්නම් ඇවිල්ලා අර පොලිසිය දෙන්න. ඊට පස්සේ පොලිසිය දෙන්න අතේ තියෙන වීඩියෝ එකත් මැටිල්ඩා තමන්ගේ බලය පාවිච්චි කරලා ලබා ගන්නවා. මෙන්න දැන් මැටිල්ඩා යනවා ට්‍රයිබුල්ගේ ගේගාවට ගිහිල්ලා ට්‍රයිබුල්ව බය කරන්නයි හදන්නේ. බය කරලා හනිගේ තාත්තගේ අර චොක්ලට් පෙට්ටියේ තිබ්බ චොක්ලට් වලින් චොක්ලට් කෑලි දෙකකුත් අරගෙන හනිගේ සෙල්ලම් බඩුවත් ගන්නවා තමන්ගේ ඇස් දෙකේ බලෙන්. ඊට පස්සේ ට්‍රයිබුල් බයලා යන්න හදද්දී ට්‍රයිබුල්ගේ අතට අහුවෙනවා රිබන් පටියක්. ඒ රිබන් පටියේ ළමයෙක් කියලා ට්‍රයිබුල් දැනගන්නවා. ඊට පස්සේ පහවදා මෙන්න හනීට ගැලලා දෙනවා මැටිල්ඩා චොක්ලට් කෑල්ලකුයි අර සෙල්ලම් බඩුවයි. එතකොටම ට්‍රයිබුලුත් එතෙන්ට එනවා. ඊට පස්සේ හනීට මැටිල්ඩා පැහැදිලි කරලා දෙනවා තමන් ඒවා ලබාගත්ත විදිය තමන්ගේ ඇස්වල බලේ. එතකොටම ට්‍රයිබුල් පන්තියේ ළමයිව රැස් කරලා අර රිවන් පටිය කායිද කියලා ප්‍රශ්න කර කර ඉද්දි එතෙන්ට එනවා හනි. ඊට පස්සේ හනිගේ අතින් ට්‍රයිබුල් හයියෙන් අල්ල ගන්නවා. එතකොටම හනි කර වැඩි තමන්ගේ අත ගසලා දානවා ට්‍රයිබුල්ට මං තාමත් පොඩි ළමෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ
මැටිල්ඩා කරන වැඩේ තමන්ගේ ඇස්වල බලයෙන් හුණු කෑල්ල පා කරලා යවල අර කල්වැෑල්ලි ලියනවා ඔයා මේ ඔයා මගේ ගෙදරින් පිට වෙලා යන්න ඕනේ මම මැග්නස් ඔයා මට කරපු දේම මම ඔයාටත් කරනවා ඔයාට ඉන්න දෙන්නේ නැහැ කියලා ඊට පස්සේ ඒකට හොඳටම බය වෙනවා ට්‍රාන්ස්බුල් ඊට පස්සේ ට්‍රාන්ස්බුල් ගැඟට ඩස් වලින් ගහන්න ගන්නවා ඊට පස්සේ එක ළමයෙක්ව අල්ලගෙන විසික් කරලා දානවා ඊට පස්සේ ඒ ළමයාවත් ආය ආපහු පා කරලා ඇවිල්ලා ආයේ වද්දවනවා ට්‍රාන්ස්බුල්ගේ ඇඟේම ඊට පස්සේ ළමයි ඔක්කොම එකතු වෙලා තමන් කෑම කන්නගෙන ආපු අය වයින් ට්‍රාන්ස්බුල්ට ගහලා ගහලා එලවලා දානවා ඊට පස්සේ තමන්ගේ ගෙදර හනිට ලැබෙනවා හනිට ලැබුණාට පස්සේ මැටිල්ඩාත් එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙනවා මෙහෙම ඉද්දි එකපාරටම එනවා එතෙන්ට එයාගේ අම්මයි තාත්තයි අම්මයි තාත්තයි ඇවිල්ලා ආයේ මැටිල්ඩාව එක්කන් යන්න හදනවා ඊට පස්සේ මැටිල්ඩා කියනවා මට එන්න බෑ කියලා ඊට පස්සේ මැටිල්ඩාගේ තාත්තා කියනවා මෙතන විකාර කරනවා ඉන්න වෙලාවක් නැහැ ඉක්මනට යන්න එන්න කියලා ඊට පස්සේ මැටිල්ඩා තමන්ගේ යටි තියෙන පේපර් එකක් දෙනවා එයාගේ අම්මට මේ මොකද්ද කියලා අහපුවාම මැටිල්ඩා කියනවා මට මේක ලයිබ්‍රරි එකෙන් හම්බුනේ මම මේක ෆොටෝ කොපි ගහගත්තා මේක පැවරුම් පත්‍රයක් කියන්නේ ළමයෙක්ව පවරන එක ඒ කියන්නේ මැටිල්ඩා හදන්නේ හනි ගාවට යන්න තමන්ගේ අම්ම ඔය තාත්තව අතහැරලා ඊට පස්සේ ඇත්තටම මැටිල්ඩාගේ අම්මයි තාත්තයි වැඩි ආදරේ නැති හින්දා ඒ පේපර් එකට අස්සම් කරනවා මැටිල්ඩා ගොඩක් සතුටින් ඉන්නේ ඒ පේපර් එකට අස්සම් කරලා මැටිල්ඩාගේ අම්මයි තාත්තයි ඇතින් පිටත් වෙලා යනවා ඊට පස්සේ මැටිල්ඩායි හනි ගොඩාක් සතුටින් ගෙදර ලස්සන්ට පිරිසිදුවට හදලා ජීවත් වෙනවා හනිට ඒ ඉස්කෝලේ අයිතියත් හම්බෙනවා ඒ වගේම ගෙදර අයිතියත් හම්බෙනවා ඊට පස්සේ මේ දෙන්න ගොඩාක් සතුටින් ජීවත් වෙනවා හරි එහෙනම් අද දවසට මම ලස්සනම ලස්සන කතාවක් ඔයාලට ගෙනා මගේ channel එකට subscribe කරලා comment එකක් දාන්න